අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ වීමට ටික වේලාවකට පෙර 2021 අය වැය දෙවන වර කියවීමේ ඡන්දිම සීම පැවැත්ුණා ඒ අනුව 3/2ක බහුතර බලයකින් අය වැය දෙවන වර කියවීම සම්මත කර ගැනීමට රජය සමත්ව තිබෙනවා අය වැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂ හිමුනේ ඡන්ද 52ක් පමණයි මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ මම උදේෂාන් ඉදමේකට 2021 අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ගම්මාන 8කට සංචරණ සීමා මහ බැංකුවෙන් සහ කොළඹ වෛද්‍ය පීඨයෙනුත් ආසාදිතින් හමු වෙයි ඔක්ස්ෆර්ඩ් සරසවිය නිර්මාණය කරන කොවිඩ් මර්ධන එන්නතේ ප්‍රධානියා ශ්‍රී ලාංකික කාන්තාවක් චීනය සහ රුසියාව නිෂ්පාදනය කරන කොවිඩ් එන්නත් මෙරටට ලබා දෙන්න සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක් මාතරදී අතනඟුවටගත් කෝටි 100කට අධික කුඩු තොගයේ රහස් රැසක් හෙළිවෙයි මහා මොලකරු ඉතාලියේ පොලිසියෙන් අකණ්ඩව පරීක්ෂණ සියත දෙවෙනි ඇස යලිත් පළදරයි ත්‍රිකුණාමලයේ සම්බල්තිව් කලපුවේ විනාශය වහා නතර කිරීමට පළත් ආණ්ඩුකාරවරිය මැදිහත් වෙයි අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිම්පාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට දේශපාලත්‍රින් හා ආගමික නායකින් ඇතුළු විශාල පිරිසක් මහනාහිමියන්ට අවසන් ගෞරව දක්වයි දේශීය පුවත්යතයි ප්‍රථමයෙන් අවධානය අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා එහිදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 52ක් පමණයි මේ අනුව 3/2ක බහුතර බලයකින් 2021 අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත වුණා අප දැන් සූදානම් වන්නේ ඡන්ද විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ දර්ශන ඔබ වෙත ගෙන එන්නට ගරු කතානායකතුමනි මෙතර පක්ෂ නායකරුව සීලෝ දිනාම ඉන්නවා ඔබතුමා පැහැදිලි පොරොන්දුවක් දුන්නානේ රිෂාඩ් බන්දිතුමා ගේනවා කියලා අනේක දැන් කිව්වා එතකොට එතුමාට ඇතුව ඔබතුමා ඡන්දයක් ගන්න බෑ සාමාන්‍ය නියෝජ්‍යයන්ට ගන්න බෑ එතුමා ප්‍රතික්ෂේප කරනවා එන්න තනීප නැහැ කියලා ඡන්දයක් ගන්න බෑ මාත අසනීපයි කියලා එතුමාට අසනීපයි කියලා ප්‍රතික්ෂේප කරනවා පූර්ණ නීති විරෝධී ඕඩර් ප්ලීස් දැන් ඡන්දය ප්‍රකාශ කරන්න නේද ඒ ගේන්න තමයි උත්සාහ කරේ නමුත් එතෙන් තුමා ප්‍රතික්ෂේප කරලා අනිත් පන්ති තුමා කවුද? අර කතානායකතුම රිෂාඩ් අමතුමා එන්නෙත් නැහැ කිව්වා සල්ලිත් දෙන්නේ නැහැ කිව්වා. සල්ලිත් දෙන්නේ නැහැ එන්නෙත් නැහැ කිව්වා. එතුමාට ඇතුව ඔබතුමා ඡන්දයක් ගන්න බෑ. සාමාන්‍ය නියෝජ්‍යයන්ට ගන්න බෑ. දැන් ඡන්දය ප්‍රකාශ කරන්න. ඡන්දය දී ගන්න බැරි වුණු මන්ත්‍රී තුමන්ලාට පුළුවනි තමුන්ගේ නම ප්‍රකාශ කරලා ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද කියලා කියන්න. නන්දසේන යස්. සරත් ෆොන්සේකා මැතිතුමා. ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමා කැමතියි. අනික කවුද? රිෂාඩ් ඔගෙන් දෙන්නේ. මේව පුළුවන්ද පාර්ලිමේන්තුව පවත්වාගෙන? ඡන්දය ප්‍රකාශ කරන්න බැරි වුණු. ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා இல்லை நான் நிராகரிக்கிறேன் நிராகரிக்கிறேன் பந்தியே துமல்ல இந்த கண்ட பக்ஷவ சந்த 151 ஐ விருத்தவ சந்த 52 ஐ ஏ அனுவ ஆவே லெக்கனே சம்மத இசத வெண்ணா दर्शन अब ए यमुने
අය විවාදයේ සිවවන දිනය අද දිනේ පැවැත්ුණේ සිවවන දිනේ චන්දිම සිවම පැවැත්වීමට පෙර මැති ඇමතිවරුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් වෙත යොමු වන්නට UK lifts self isolation rule for Sri Lankans arriving there මේ කියන්නේ ලංකාවට අහිතකරද ලංකාව සමග අමනාපද ලංකාව කියන දේ අහන්නේ නැද්ද මේ ගැන මේ බොරු කඩාකප්පල්කාරී මතයන් පාර්ලිමේන්තු වේදිකාව පාවිච්චි කරමින් ඉදිරිපත් කරමින් රටට ජාතික වශයෙන් අහිතකර දේවල් ප්‍රචාරය කිරීමට විරුද්ධ පක්ෂය මේ ආයවැලේකන විවාදය පාවිච්චි කරා හැම ආර්ථිකයක්ම තැති ගණලා දිනනවා හැම ආර්ථිකයක්ම කඩාවැටෙමින් තිබෙනවා never in the history after the Last depression, 100 years, almost 100 years ago. This is a new situation. And it's all thing hitannone. Mahanne pa daha denne kohumade kiyala. Daha denna sahayoge denawa kiyala katakawachane kiyanna. Virudha pakshe. Me alut aarthikayak nowi. Mahinda Rajapaksha garu agamettuma. Udal amaathwara hatita 11 wenna ayaveelikadi. Niyojya amaathya Kabral metituma. Avurudda 10ak mahabankwa adhipathiwara. E wageema janadhipati lekammarya. Udal amaathyanse lekammarya hatita deergha kaalayak katitu kara thibena. E trithwaya thamai me ayaveelikane adath. එනිසා පසුගිය අසාර්ථක ගමන් මගම තවත් දිගු කාලන අසාර්ථක ගමනකට ගෙන යන බව තමයි පෙන්눔 කර තිබෙන්නේ. මේ දිගු කාලන මූණ දී තිබෙන අර්බුදය හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් උනා වගේ මේ කොවිඩ් වසංගත මෙම අර්බුදය තීව්‍ර කොට තිබෙනවා. හැබැයි පාත්‍රයේ හිස් හිඟන්නාගේ පාත්‍රයේ රට මේක ඇත්ත. මේ රටේ මුළු ආර්ථිකයම තිබෙන්නේ ඩොලර් බිලියන 80යි. ඩොලර් බිලියන 80ක් වෙන ආර්ථිකයක් තියෙන රටක වසරකට ණය ගන්නවා. වසරවල් දෙකකට ණය ගන්නවා රුපියල් බිලියන 6160ක්. 6180ක රුපියල් ට්‍රිලියන 6ක ණයක් දරා ගන්න පුළුවන් මේ ආර්ථිකයට. මේ ආර්ථික අර්බුදයක් නෙවෙයිද? යහපාලන ආණ්ඩුව ගත්ත පරිප්පු කිලෝ එක 105යි. ජනතාව පිළ බදු දාපු නිසා තමයි සෞභාග්‍ය දැක්මේ පරිප්පු කිලෝ එක රුපියල් 200යි. සමන්ටින් එක 180ට දුන්නේ අපේ ආණ්ඩුව. අවුරුද්දක් යනකොට 250යි සමන්ටින් එක. සීනි කිලෝ එකක් රුපියල් 95යි දුන්නේ ගැසට් එකේ 85යි කඩේට ගියාම 120යි. මිරිස් කිලෝ එකක් තිබ්බේ 380ට දැන් 600යි. බීල උණුත් එහෙමයි. 76ට තිබ්බ හාල් රටේ VS ගන්න වැඩි වෙච්ච අවුරුද්දේ දැන් හාල් ටිකක් නෑ. පොල් ගෙඩියක් ගන්න බෑ. මේ 2020 වසරේ අපිට පූර්වකථනය කරන්න පුළුවන් විදියට අපි ඇස්තමේන්තු ගත කරපු වාර්ෂික ආදායමෙන් රුපියල් බිලියන 2000ක් වුණත් 1300 ඉක්ම ගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ණය ගන්නවයි කියන ඒ බිලියන 3000 ණය ප්‍රමාණය බිලියන 3500ක් දක්වා ඉහළ යාමට ඉඩ කඩ තියෙනවා. උතුර කොළඹේ මැද කොළඹේ මිනිස්සු මාපාරේ. මිනිස්සු කණ්ඩ නැ බොණ්ඩ නැ කියලා ඉන්නවා. මාසෙ කුඩ දැන් මිනිස්සු ඉර වෙලා ඉන්නේ. ලොක්ඩවුන් වෙලා ඉන්නේ. දැන් ප්‍රශ්නයක් කරලා තියෙනවා. දැන් පුරුෂ උද්ඝෝෂණ කරගෙන ඉසිදිනවා. මේක පක්ෂභේදෙන් තොර වැඩ කරන්න ඕන අපි. සම්බර බලතල ටික ලබා දෙන්න කියන්නේ මේ කමිටුවට. මොකද එක පැත්තක සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. කොළඹේ ඉන්න නාගරික දුප්පත් මිනිස්සු. සාමාන්‍ය ඔබතුමා දන්නවා රුපියල් 5000ක් දෙන්නේ සතියකින් වියදම් කරන්න නෙවෙයි. ඔය පවුල් වලට රුපියල් 5000 ගානේ දීලා තියෙනවා. දීලා ඒක සතියෙන් වියදම් කරගෙන තමයි දැන් මුකුත් නැහැ අපිට ඉන්න. දැන් මුකුත් නැහැ කියලා ඉන්නේ. ඔයාට ඕන කෙනා නේද උත්තර දෙන්නේ. එයා උත්තර දුන්නා මං උත්තර දුන්නා මේක තමයි උත්තරේ. ඒ නිසා තමුන්වංශ මේ නෙතර නැති ප්‍රශ්න හදන්න යන්න එපා. වාඩි වෙනවා මනෝ ගණේෂ. මොනබල් මෙම්බර් පොඩ හොඬ බල මනෝ ගණේෂ. Thank you very much. දේශප්‍රේමීත්වය වනාහි දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පලයි. මේ ආණ්ඩුව දිහා බලනකොට මතක් වෙන්නේ ඒ කියමන දිගටම. ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද ආයතනවල හඩි ගෙවන්න බෑ, කුලි ගෙවන්න බෑ, ණය ගෙවන්න බෑ, බිල් ගෙවන්න බෑ. බදු සහනයක් දීලා වැඩක් තියෙනවා ආදායමක් නැති තැනක. ඒ නිසා තමයි අපි කියන්නේ සර් ෆේල්. අපි ෆේල් නෑ. අපි මොනතරම් සහන ප්‍රමාණයක් මේ රජෙන් දීලා තියෙනවද? රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායනය, නියම පරීක්ෂණ අනිකුත් සුබ සාධන කටයුතු වන විට රජය මිලියන 70,000ක මුදලක් වියදම් කරලා තියෙනවා. අපි ෆේල් නෑ. අපි පාස් මේ ඔක්කොගෙම තමුන්වන්සලා මේ අවුරුද්ද ප්ලීස් වයින්ඩ් අප් හොනරබල් මෙම්බර් 2000 2000 හොනරබල් මෙම්බර් ප්ලීස් වයින්ඩ් අප් ඔබතුමාට හම්බුණාද නෑ නෑ ඔයා අර්ජුන මහේන්ද්‍රගෙන් ඉල්ල ගන්න ගියා අපේ පැත්තෙන් ඉඳලා ගිය අපේ මන්ත්‍රීතුමිය ඔන්න යෝජනාවක් ගෙනා. මොකද යෝජනාව? ගංජා ගම යෝජනාව ගෙනාවා. මොකද දැන් කරන්න යන්නේ හැම ගෙදරකටම ගෙවතුම ගන්න දෙන්න යනවා. මොකද අයවැය හිඟය පියවා ගන්න. ඔන්න ලැජ්ජ නැති ආණ්ඩුවක්ද මේක? සහරාන් මහදවල් මරාගෙන මෙරණකම් වගේ වගක් නැතුව හිටපු අසමත් භාවයේ පියවරු තමයි මේ සමත් අසමත් භාවය ගැන කතා කරන්නේ. මේ අය අසමත් නිසා තමයි අවුරුදු 4 මාරකින් මේ රටේ ජනතාව ඉලපතෙන් ගහලා එළියට ඇදලා දැම්මේ. ඒකල කොච්චර අසමත්ද කියනවා නම් ඒගොල්ලෝගේ අගමැතිතුමාද මේ පාර්ලිමේන්තුවේ ඇත්තෙත් නැහැ. ඒගොල්ලෝගේ මුදල් ඇමතිතුමාලාද මේ පාර්ලිමේන්තුවේ ඇත්තෙත් නැහැ. කොවිඩ් 19 එනකොට මේ අසමත් භාවයේ පියවරු අතේ නම් රාජ්‍ය පාලන සුක්කානම තිබ්බේ. මේ රටට දෙයියන්ගේම පිහිටයි.
विपक्ष नायक तुम आगे समाज නව කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබෙනවා. අද දිනය තුල නව රෝගීන් 257 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදිනී වී මෙරට සිදු වූ 74 වන මරණය පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. कोविड-19 वायरस से आसादने वी मेरट सिदु उ हेत्त हात्रवन मरने ये रात्रे दी वार्ता हुना එලෙස මියගොස් ඇත්තේ කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 77 වෙනි පිරිමි පුද්ගලෙක් වන අතර ඔහු කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ අතර කොවිඩ් වෛරසය ආසාදනේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය කුඩා බිරිඳා දොරගෙන රෝහලෙන් පලා ගිය කාන්තාව සොයාගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළා. අදාළ කාන්තාව සිය පුතු ඇහැලියගොඩ යාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක දමා ගොස් තිබූ අතර ඇය එම ප්‍රදේශයට ගමන් කර තිබීම හේතුවෙන් ඇගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. පලාකිය මෙම කාන්තාව සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කළ අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන බන්දනාගාර ගතව සිටියදී IDH රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ. මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය අපේක්ෂා කරනු ලබන අතර ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් හදිසි ඇමතුම් අංක 0112 43333 හෝ 119 ක්ෂණික දුරකථන අංකය හෝ පොලිස් මූලස්ථානයේ 0112 42111 යන දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ටාෂයේ ඉල්ලා සිටින්නේ. ඊයේ දිනේදී මේ කාන්තාව කිරියල්ල ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තා වී ඇහැලියගොඩ සහ කිරියල්ල ප්‍රදේශ වල සියලුම පොලිස් රදාරීන් සහ ගම්වාසීන් එකතුව යම් ආකාරයක සොයා බැලීමක් සිදු කරා. නමුත් ඇයව සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. තවදුරටත් මේ ගැන රත්නපුර ප්‍රදේශයේ නිල පොලිස් රදාරණිය දෝ අපි විමර්ශන සිදු කරනවා. ඇය අත්අඩංගුවට ගැනීමට ඒ වගේම ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බුද්ධාශ්‍රය දෝල අපි විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. අනිවාර්යෙන් මේ කාන්තාව කොහොමද ඒ ස්ථානෙන් පලා ගියේ? මොන අයද ඒගොල්ලන්ට ගැටුනේ? කවුද සමීප ආසාදිතය? කුමන වාහනයකද ගියේ කියලා ප්‍රශ්න තියෙන්නේ. මේ සම්බන්ධ දැන් CCTV දත්ත පරීක්ෂා කරලත් අපි කරගෙන යනවා, තොරතුරු එකතු කරගෙන යනවා. අපි තවදුරටත් ඒක විමර්ශන අවසන් කරලා කියන්න. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු කළුතර අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අටලුගම ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ අහමු PCR පරීක්ෂණ වාර්තා අතුරෙන් එහෙත්වෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් සඳහා සංචරණය සීමා කිරීමට තීරණය කළ බවයි කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදේ රත්නායක මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ.
මේවන විට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 864 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අටුලගම ප්‍රදේශයෙන් රෝගීන් 17 දෙනෙක් වාර්තා වුණා. ඒ ඇත්තටම සොයාගත්තේ පළවෙනි රැල්ලේදී අපි දන්නවා අටුලගම ප්‍රදේශයේ රෝගීන් වාර්තා වුණා. ඊට පස්සේ අපි අටුලගම ප්‍රදේශයේ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාෂේ නියැඳි පරීක්ෂාවක් කරා. ඒ නියැඳි පරීක්ෂාවෙන් තමයි මෙම රෝගීන් 17 දෙනා අපිට වාර්තා වුණේ. දැනට අටුලගම ප්‍රදේශයේ යම් කිසි කොටසක අපි తాවකාලික සංචරණ සීමාවක් පනවලා තියෙනවා. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් රාත්‍රී කාලයේදී අපිට ලැබෙන වාර්තා අනුව අපි මේ ප්‍රදේශයේ හුදකලා කරනවද නැද්ද කියන තීරණය අරගන්නවා. කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් දෙදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ ජාතික රෝහලේ සායනික කටයුතු සඳහා සහභාගී වූ වෛද්‍ය සිසුන් අතුරින් මෙලෙස සිසුන් දෙදෙනෙකු ආසාදිතින් බවට තහවුරු වී ඇති අතර බලධාරීන්ගේ නොසලකිල්ල මිට හේතු වී ඇති බවයි. කුරුපිට බන්ධනාගාරයේ තවත් රැඳවියන් 13 දෙනෙකුද කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිතව අලුතින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 63. මේ වෙන විට සමස්ත බන්ධනාගාර කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවද 617 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට රැඳවියන් 578ක් හා නිලධාරීන් 39ක්ද ඇතුළත් බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් වෛරසයේ පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කඩිනම් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහබැංකුව විසින් ගෙන ඇති අතර මහබැංකුව ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා ඊයේ දින සිට සති දෙකක කාලයක් නිවසේ සිට සේවා සපයනු ඇති බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එසේම මෙවන් හදිසි අවස්ථාවකදී පවා ශ්‍රී ලංකා මහබැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මඟ පෙන්වීමේ අරමුණින් හදිසි ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා. මෙම තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ අත්‍යවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යන බව මූල්‍ය වෙළඳපොළ සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව දන්වා සිටිනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 439 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 435 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. එලෙස ඊයේ දින හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් विशाल वशेन कोविड रोगी संख्यावाक वार्ता हेतु उत्तर प्रदेश महाल निवास ए आश्रित जनता पोदु वेसिकिली नान स्थान जलकराम भाविताकिरी में आदि करुण हेतु सौख्यांश प्रकाश कराने ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 21 දෙනෙකුද ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 15761 දක්වා ඉහළ ගොස් තිබූ අතර ඉන් 3059 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ ආශ්‍රිතයින්. ආසාදිතයින් 12702 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලින් 126 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. පසුගියදා එම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග ඔවුන්ගේ පළමු හා දෙවන පෙළ ආශ්‍රිතයින් මෙලෙස PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදී ආයතනයේ සභාපති රවි කුමුදේෂ් මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හඳුනාගත් ප්‍රදේශ කිහිපයක අපි ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කිරීම ආරම්භ කළා තියෙනවා. අපි කරලා තියෙනවා ස්ථාන තුනක පමණ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ යම් ක්‍රමානුකූල පදනමක් මත. ඉතින් මේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම සඳහා ඇත්තටම දැනට රතු කලාපවල තියෙන ස්ථාන විතරයි නම් කරන්නේ. ඒ වගේම අවස්ථාව සහ අවසරය ලබා දීලා තියෙන්නේ. ඒ සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන එකම එක ජංගම රසායනාගාරයේ මේ මොහොතේ පාවිච්චි කරමින් ඉන්නවා. මේ වසංගතයේ තුන්වෙනි රැල්ල පැමිණිය හැකි පරිත්‍යාගශීලීකම් හරි ඉල්ලනවා අපිට ජංගම රත කීපයක් සඳහා බස් රත කීපයක් ලබා දෙන්නට කියලා. මොකද අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හෙමින් තීරණ ගන්න. අපි කියන කාරණාව එකපාර ලබා ගැනීමට මැලියක්කමක් දක්වන උද්දච්චකමක් දක්වන ස්වභාවයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය එහෙම නැත්නම් ඒකේ භයානක ප්‍රතිඵලය ඒකේ පාඩුව මේ රටේ මිනිස්සු විඳිය යුතු නැහැ. ඒ නිසා අපි මේ කාර්ය සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ නැත්නම් මේක පිටතින් හරි සිදු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අපි ශීලු කණ්ඩායම් වලින් ඉල්ලා හිටිනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව කොවිඩ් පොකුරක් නිර්මාණය වීම හමුවේ දිවයිනපුර මත්ස්‍ය පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම සීග්‍රේන් පහත වැටුණා. වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් පෙන්වා දෙන්නේ හොඳින් පිසු මත්සීන් පරිභෝජනය හමුවේ වෛරසය ආසාදෙන වීමක් කිසිසේත් සිදු නොවන බවයි. එය මහජනතාවට තහවුරු කරවීම සඳහා විවිධ පාර්ශවයන් විවිධ උත්සාහයන් ගනු ලබනවා. පැලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ සිටි ඇතැම් මාළු වෙළඳුන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එම වෙළඳුන්ගේ මාර්ගයෙන් සහ මාළු මිලදී ගැනීමට පැමිණි පිරිසගෙන් ප්‍රදේශ රැසකට වෛරසය පැතිර ගියා. එලෙස වෛරසය පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කේන්ද්‍ර කරගෙනමින් රට පුරා ව්‍යාප්ත වීමත් සමග ඇතැම් ජනතාව මසුන් මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කළේ මත්ස්‍ය මතු පිටින් වෛරසය පැතිර යන බවට මත පළවීමත් සමගයි. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක දිවිවරයින් තම මත්ස්‍ය වෙළඳාම සිදු කර ගැනීමට නොහැකිව ඊටමත් අසීරු තත්වයකට පත් වූ අතර රාජ්‍ය ඇතුළු දිවිවර සංස්ථාව මැදිහත්ව ඇතැම් ප්‍රදේශවල දිවිවරයින්ගේ මසුන් මිලදී ගැනීමට පවා කටයුතු කරනු ලැබුවා. එවන් පසුබිමක් තුල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජනතාව තුල මසුන් මිලදී ගැනීම දිරිමත් කිරීමේ අරමුණින් නිවේදනයක්ද නිකුත් කළ අතර එෙහිදී සඳහන් කර තිබුණේ පිසු මාළු අනුභව කිරීමෙන් කිසිසේත්ම වෛරසය ආසාදනය නොවන බවයි. මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ මන්ත්‍රී වරේකු වන දිලිප වෙදාරච්චි මහතාද මසුන් ආහාරයට ගැනීමට බිය නොවන ලෙස මහජනතාව දැනුවත් කරමින් මෙලෙස ක්‍රියා කළා. ඊයේ තංගල්ල වරායට ගිහිල්ලා මම මේ මාළු ගෙනා කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මම අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්නම්. අමුයෙන් කන්නේ. කන්න පුළුවන්. මේ අතර මෙවන් තත්වයක් තුල මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් රණසිංහ මහතා මීරිගම නගර මැදේ පිහිටි මත්ස්‍ය වෙළඳ සැලකට පැමිණ මත්සයින් මෙලදීගෙන පිස ආහාරයට ගෙනීමෙන් වෛරසය ආසාදනය නොවන බව මෙලෙස පෙන්වා දුන්නා. සෙල්සියස් අංශක 70ක උෂ්ණත්වයකට මාළු පිස ආහාරයට ගෙනීමෙන් මත්ස්‍ය මතු පිට වෛරසය රැඳී තිබේ නම් එය විනාශ වන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කොරෝනා වෛරස් පවුලේ ඝන පහක පමණ වෛරස් පවතිනවා. එය ශීරපායින්ට සහ පක්ෂීන්ට පමණක් ආසාදනය වෙන බව සොයාගෙන තියෙනවා. මත්සුන්ට මෙය වැළඳීමට කිසිසේත්ම ඉඩකඩක් නැති බවයි දැනට පවතින දැනුම අනුව පැවසිය හැක්කේ. සෙල්සියස් අංශක 70කට වඩා වැඩි උෂ්ණත්වයේදී මේ වෛරස් එක විනාශ වෙනවා. ඉතින් අපි දන්නවා ලංකාවේ ඉවුම් පියුම් කටයුතු වලදී අමුයෙන් කවුරුත් කන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 70 නෙමේ 100 දක්වා උෂ්ණත්වයකදී මාළුන් සීමේ කටයුත්තේදී සිද්ධ වෙන්නේ තෙලෙන් බදිනවා නම් ඊටත් වඩා ඉහළ උෂ්ණත්වයකට රත් වෙනවා. ඒ නිසා නිවැරදි ආකාරයට පිසු ආහාරයක් අනුභව කිරීමෙන් කිසිලෙසකින්වත් මේ රෝගය වැළඳෙන්න අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ නිසා අනිසි බය බියක් ඇති කරගත යුතු නැහැ මත්ස්‍ය අනුභවයට. චීනය හෝ රුසියාවේ නිෂ්පාදිත එන්නතක් මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින්ට ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරනවා. ඒ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද කොරෝනා උදිරට සටන් කරන්න එන්නතක් ලෝකයේ ඉදිරිපත් කළා තියෙනවා. ඒ එන්නත මේ රටේ ජනතාවට ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අනිකුත් රජයේ ආයතන වලින් කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඒකට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන වෙන් කරලා නැහැ. අපි කනගාටුවෙන් හරි කියන්නේ අපි රජෙන් ඉල්ලීමක් කරනවා කොරෝනා වෛරසයට විරුද්ධව එන්නත මේ රටේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි යම්කිසි රජයේ ඉන්න ඉහළ පැලැන්තියේ ඉන්න උදවිය බලාපොරොත්තු වෙනවා චීනෙන් එන්නතක් අරන් එන්න. හැබැයි චීනයේ තියෙන එන්නත කොරෝනාට විරුද්ධව තියෙන එන්නත තාම හරි ආකාරයට මැනලා නැහැ. ඒකට අවශ්‍ය කරන පරීක්ෂණ කළා නැහැ. ඒ නිසා මේකත් ජාවාර්මක් බවට පත් වෙන්න පුළුවන්. ඒ පවුලට කිට් වෙලා ඉන්න බිස්නස් අංශයේ ඉන්න ඉහළ කට්ටියට මේක වාසිදායක වෙන විදිහ වැඩසටහනක් වෙයි කියන එක අපි දැම්ම ඉඳන් මේ රටේ ජනතාවට අවධානම් කරනවා. මොකද යුරෝපය සහ ඇමරිකාවේ සහ ඉංගලන්තේ නිෂ්පාදනය කරන එන්නත තමයි දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිගන්න තියෙන්නේ. චීනෙන් සහ රුසියාවේ තියෙන එන්න තාම පිළිඅරගෙන නැහැ. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඒ වගේම ජනතාවට දැනුවත් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත ලබා දෙන්න. එහෙම නැත්නම් ඩීල්යක් හරහා එන සල්ලි හම්බ කරන්න පමණක් ලබා දෙන්න යන චීනෙන් හෝ රුසියාවෙන් ගියන එන්නත ලබා දෙන්න එපා කියන එක.
ඉදිරිපත් කරන ලැබු ප්‍රවෘත්තිය මෙසේ සඳහන් විය යුතුයි කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට මෙරට ජනතාවට ලබා දෙන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිගත් එන්නතක් විය යුතු බවත් චීනෙන් හෝ රුසියාවෙන් නිෂ්පාදිත එන්නත් මෙරට කොරෝනා වෛරස් ආසාදිතින්ට ලබා නොදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලීමක් කරනවා ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි ये दिन मात्र वेलिकम प्रदेश सिदुकल वेटली मकदी हेरोइन किलोग्राम सियाक समग सककरुन तिदनकु अत्तरंगुट गनीमट पोलिस विशेष कार्य बलकाय समत्तुना मेम मत्कुडुतोगे वटिनाकम रुपियाल कोटी सीय इक्म वनवा इताली सिटिन पुद्गलेकु मुहुदु मार्गेन मेम मत्कुडु मेरटट गेन्वायति बवटाई तोरतुरु अनावरणे वी तिबेन्ने लद तोरतुरक मत पोलिस विशेष कार्य बलकाय विसिन दिन गणनक पुरा सिदुकल विमर्शनेक प्रतिपलयक लिस हेरोइन मत्कुडु किलोग्राम सीएक प्रमाणयक सोया गेनिमट पोलिस विशेष कार्य बलकाय ये रात्रिये कटयुतु कला मातर वेलिगम प्रदेशे मेम वेटलीम सिदुकर ऐति अतर एहिदी मद्रव्य प्रवाहनयट योदागत मोटर रथय समग पुद्गलयन तिदनेकुद पोलिस विशेष कार्य बलका अत्तडंगुवट पत्वुना मेलेस बहरयटगत मत्कुडु तोगय अद दिन पोलिस मद्रव्य नाशक कार्यांशयेदी माध्यट प्रदर्शनय केरुना इतालिये सिटिन पुद्गलयेकु मुहुदु मार्गयेन मेम मत्कुडु मेरटट गेन्वा ऐति अतर मत्कुडु तोगय वटिनाकम किलो 100कट अधिक बवयि मौलिक विमर्शनवलदी अनावरणय वी ऐत्ते मे संबंधयेन पोलिस माध्य प्रकाशक नियोज्य पोलिस पति अजित रोहन महता मेलेसा दहस पालकला මේ වැටලීම ඇත්තටම මාස 5ක කාලයක් ආවේශන රාජකාරී සිදු කරන්නට වුණා බුද්ධි නිලධාරීන් ඒ වගේම ඔත්තුකරුවන් යොදවලා මේ ආකාරයේ වැටලීමක් කිරීමට එහි ප්‍රතිඵලයක් හැටියට ඊයේ සවස් කාලයේදී වැලිගම පොල්ලතුමෝදර ප්‍රදේශයේදී හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා මේ අත්අඩංගුවට ගත්ත මද්‍රව්‍ය ප්‍රමාණය මේ කොරෝනා වසංගතය දෙවෙනි වතාවේ ආරම්භ වුණාට පස්සේ අත්අඩංගුවට ගත්ත වැඩිම මද්‍රව්‍ය विशेषण मे गैन विमर्शन क्रीमेदी दैनट इतालिये पदिंचीव सिटिने पवसन रद्गम प्रदेश पुद्गले क्विसीन मे जात्यांतर वशेन मे जावारं मेहेवला तीन बावट तुरुतुरु तीनो अपि ये गैन जात्यांतर पोलिसियेत ते वागे मद्रा विनाश कार्यांशेत अनिकुत आयतन सहाय लबागुन हो गैन परीक्षण पवत्तुनो मास पहाक तिस्से करपु आवेशन राजकारी वल प्रतिपलयक हटियट किलो 100कट आसन मेम हेरोइन वर्गे मद्रव्य तोगे अत्तडंगुट गनु लबुवा अपिट लबिला तीन මුහුදු මාර්ගයෙන් මේ මද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබෙන්නේ අත්අඩංගුවටගත් පුද්ගලයින්ගෙන් එක් පුද්ගලයෙක් මෙම මද්‍රව්‍ය තොගය ගෙන ආ බවට සැක කරන පුද්ගලයෙක් බවට තනවරණය වෙලා තියෙනවා මේ අත්අඩංගුවටගත් පුද්ගලයින් තිදෙනා එක්කයි කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක් වයස ඇති පුද්ගලයෙක් ඔහු ඔහුගේ වැගනාර වර්ගයේ මෝටර රථයක්ද සමග මේ මද්‍රව්‍ය තොගයට අදාළව අත්අඩංගුවට ගත්තා අනික් තැනත්තා පොල්ලතු මෝදර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33ක තවත් පුද්ගලෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා මේ ගැන තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා ත්‍රිකුණාමලය සාම්බල්තිව් කලපුවේ සිදු වූ මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳව සියත තෙවැනි ඇසතුලෙන් අපවස්ථා කිහිපයකදීම තොරතුරු අනාවරණය කළා එහි සාර්ථක ප්‍රතිඵලත් කර ගැනීමට මේවන විට සියත තෙවැනි ඇසට හැකියාව ලැබී තිබෙනවා ඒ සාම්බල්තිව් කලපුවේ සිදුවන පරිසර විනාශය නතර කිරීමට වහා මැදිහත් වන බවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කිරීමත් සමගයි මෙම වසරේ පසුගිය ජූනි මාස 17 වනදා සියත තෙවැනි ඇස සිදු කළ අනාවරණයයි මේ ත්‍රිකුණාමලයේ සම්බල්තිව් කලපුවට සිදු වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව අප ඒ දින ඔබට තොරතුරු වාර්තා කළා. සම්බල්තිව් කලපුව ත්‍රිකුණාමලයේ නිලාවේලි මාර්ගයේ ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 4ක් පමණ එපිටින් උතුරට වන්නට පිහිටා තිබෙනවා. එය ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ වූ අපූර්වතම පරිසර පද්ධතියක්. මෙම කලපුව තුල ඉතා දුර්ලභ ගණයේ කඩෝලාන ශාකමෙන්ම මත්සීන් බෝවීමට හිතකර ජලජ ශාක සහ පාසි වලින්ද සමන්විතයි අතිශය වටිනා සහ සංවේදී පරිසර කලාපයක් වන මෙම සාම්බල්තිව් කලපුවේ අනවසර ඉදිකිරීම ජයටම සිදු වූ බැවින් මෙම කලපුවට එල්ල වූයේ දැඩි තර්ජනයක්
2017 වසරේ සිට මෙහි විවිධ ඉදිකිරීම් සඳහා අවසර ලබා දී ඇති අතර ඇතැම් ඉඩම් පෞද්ගලික හිමිකරුවන්ගේ යයිද පවසනවා. පරිසර සංවේදී කලාපයක මෙලෙස පෞද්ගලික හිමිකරුවන් වෙත ඉඩම් ලැබී ඇත්තේ කෙසේදයි ඒතා පුදුම සහගතයි. දිනෙන් දින වසර කිහිපයක් පුරා විනාශ වෙමින් පැවති සම්බල්තිව් කලපුවේ ඛේදවාචකය පිළිබඳව අප නිරන්තරයෙන් සිදු කළ අනාවරණයන් සමග ඊට ඍජු ලෙස මැදිහත් වෙමින් මේ පිළිබඳ සුවා බැලීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ දින කටයුතු කළා. ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ විශේෂ රැස්වීමක් හැඳවමින් ත්‍රිකුණාමලයේ සම්බල්තිව් කලපුවේ යන වසරේදී කිරීම ඉවත් කර එම පරිසර සංවේදී ප්‍රදේශය වනජීවී කලාපයක් ලෙස ගැසට් කිරීමට කටයුතු කරන ලෙසටයි ආණ්ඩුකාරවරිය මෙහිදී බල දහරින්ට නියෝග කළේ. සම්පල්තිව් කලපුව සම්බන්ධව මාධ්‍ය හරහා නිතරම අපව සහ රටව දැනුවත් කරමින් කළ සේවයට අපි ඉස්සලාම ස්තුතිවන්ත වෙනවා. ඊයේගත ප්‍රධානම තීරණය තමයි සම්පල්තිව් කලපුව අවට සම්පූර්ණම වන සංරක්ෂණය ගැසට් කිරීමට. එතකොට මේ වන සංරක්ෂණයට ගැසට් කිරීමත් සමග නැවත වතාවක් මෙහෙම මේගොල්ලන්ට අවසර ලැබෙන්නේ නැහැ සංවර්ධන කටයුතු හෝ කිසිම දෙයකට. නමුත් අපි ඊයේම කණ්ඩායමක් ඇරියා සම්පල්තිව් කලපුවට. කණ්ඩායමක් යවලා ඒ කණ්ඩායමට සෑම ආයතනයකම නියෝජනයත් සමග තමයි මේ කණ්ඩායම ගියේ. මේ කණ්ඩායමේ නිරීක්ෂණයට අනුව තාම පාරත් අස කලපුවේ ගොඩ කිරීම වෙලා තියෙන පාර අසබඩව පමණයි. බොහෝ තැන්වලට පුද්ගලික අයට ඉඩනුත් තිබිලා තියෙනවා. ඒවට හානියක් නොකරගෙන අපිට පාත්වේස් වගේ හදලා සම්පල්තිව් කලපුව අවටින් පාත්වේ එකක් හදලා ඒ හානියට පත්විච්ච තැන්වලට නැවත වතාවක් මැන්ග්‍රෝව් බබල නැවත වතාවක් කලපුව ආරක්ෂා කරන ක්‍රියාමාර්ගයට යන්න පුළුවන්. මෑත කාලයේ වැරදි විදිහට මේවට අවසර ලබා දී අය ඉන්නවා නම් අපි ඔවුන්ට විනයානුකූලව නීති රීතිත් ගන්නවා. අපි ඒක ඊයේම තීරණය කරා. ආණ්ඩුකාරවරිය විසින් ලබා දුන් මෙම නියෝගයන් එලෙසම ක්‍රියාත්මක වනවාද මෙම සම්බල්තිව් කලපුව ආරක්ෂා කර ගැනීමට නිලධාරීන් කටයුතු කරන්නේ කෙලෙසද යන්න පිළිබඳවත් තව දුරටත් සියත තෙවැනි ඇස අවධානයෙන්. අපවත්ී වදාළ රාමංච මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරියේ නාහිම්පාණන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අදත් විශාල පිරිසක් පැමිණ සිටියා. පසුගිය 17 වන දින අපවත්ී වදාළ රාමංච මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී. හෙට දින සවස 2ට උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. අපවත් වී වදාළ මහනා හිමිපාණන්ගේ දේහය මේ වන විට උන්වහන්සේ වැඩවිසු මැණික් හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර තිබෙනවා. ඒ අනුව දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය සහ කොළඹගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතින් පිරිසක් අද දිනත් පැමිණියා. මහත්සේ කම්පාවටත් ශෝකයටත් පත් වුණා. අවුරුදු 98ක් ආයු වැළඳුවත් උන්වහන්සේගේ ඒ අපවත් වීම රටටම ලොකු පාඩුවක්. ඒ මොකද උන්වහන්සේ ඊ타මාත්ම නිහතමානී, නිර්හංකාර බෞද්ධ දර්ශනයේ තියෙන උතුම්ම ගතිගුණ පෙන්눔 කරපු භික්ෂුන් වහන්සේ නමක්. ටික කාලයක් ආශ්‍රය කරා මට ලොකු ලෙන්ගතුකමක් ආදරයක් උන්වහන්සේ කෙරෙහි ඇති වුණා. රාමඤ්ඤ මහානිකායේ නාපාන ප්‍රේමසිරි නායක හිමියන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව දැඩි ලෙස අපේ ශෝකයේ සංවේගය ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරනවා. අපවත් වීම පිළිබඳව දැනගත් වහාම මගේ හිතට නම් ආවේ උන්වහන්සේ තුල තිබුණු විවිධ ශේෂ සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනය වගේම අනිකුත් සියලු අනිකුත් භාෂාවන් පිළිබඳව තිබෙන දැනුම. ඒ සියල්ල ගත් විට ඒ දැනුම අපිට අහිමි වුණා කියන කාරණාව උන්වහන්සේට නිවන් සුව අත්පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරා. අපේ මහානායක ස්වාමින් වහන්සේගේ අපවත් වීම රටටත් මටත් විශාල
පාඩුවක් උන්වහන්සේගෙන් මට ලැබුණු උපදෙස් ගැන මම මෙතන මතක් කරන්න ඕනේ අවුරුදු 90ක උපදෙස් මට අපිට ලැබලා දුන්නේ අපේ මහානායක ස්වාමින් වහන්සේට දැන් අපිට කරන්න තියෙන එකම කටයුත්ත නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා උන්වහන්සේ නියෝජනය කරපු මේ රාමඤ්ඤ නිකාය තවත් ශක්තියෙන් ශක්තියට ඉදිරියට ගෙනියන්න මෙතර රාමඤ්ඤ මහා නිකායේ පුරප්පාඩු වූ මහානායක ධූරයට නව නාහිමි නමක් පත් කිරීම අතිපූජ්‍ය නාභාණේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සිදු කරන දින පෙරවරු වේ සිදු කරන බවයි රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකකාධිකාරී අත්තංගනී සාසන රතන හිමියන් ප්‍රකාශ කළේ. වටා පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අම්බලංගොඩ දිහිවර වරායේ පිරී ඇති වැලි ඉවත් කර දෙන ලෙසilla අම්බලංගොඩ දිහිවර වරායෙන් රැකියාව සඳහා යන දිහිවරින් 19 දිනක රැකියාවට යෑමෙන් වැලකී නිහඬ විරෝධතාවයක නිරත වුණා. ගොඩක් කාලෙක ඉඳගෙන වරාය මේ ගොඩ වෙලා ගොඩ වෙනවා. යාත්‍රා යන්න බෑ. මේ පොටු 18කට වැඩි වැල්ල වැල්ල හිර වෙලා පොටු තුවාල වෙලා විනාශ වුණා. අපේ ඔක්කොගෙම රස්සාව නැති වෙලා දින්නේ. ගෘහ ආර්ථික පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකකයේ ශක්තිමත් කර සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ පුහුල් පොළ වසමේ ගෙවතු වගාකරුවන් සඳහා පැල බෙදා දීමේ අවස්ථාවක් බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ WMP විජය බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රන්බහණ්ඩ සොරකම් කළ තිදෙනෙකු වවුනියාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මවක් දියණියක් සහ දියණියගේ පෙම්වතා බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස රන්බහණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන මොවුන් රන්බහණ්ඩ සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. කෑගල්ල අවිස්සාවෙල්ල මාර්ගයේ ගලිගමුව දෙමන්පිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. සිදු වූ අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කඳවුරට අනුයුක්තව රාජකාරී කරන නෙළුම්දෙනිය දැදිගම ප්‍රදේශයේ පදිංචි 32 වරුදී ගුවන් හමුදා සෙබලේ හාලියල බෝගහමඩිත් ප්‍රදේශයේ අලුතින් ඉදිකරන මත්පැන් හලක් වසා දමන ලෙසilla ගරුතර ස්වාමින් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයක නිරත වුණා. ක්‍රීඩා පොතක් වෙත අවධානය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ විනිසුරු වරුන් සහ තරඟ තීරක වරුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම LPL තරඟාවලියේ තේමා ගීතයේද ඊයේ දින එළි දැක්වුණා. මෙම මාස 26 වනදා ආරම්භ වීමට නියමිත LPL තරගාවලිය සඳහා කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර කොළඹ කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනවා. දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දසුන් ශානකයි. එමෙන්ම ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ෂාහිඩ් අෆ්රිඩි කටයුතු කරන අතර ජෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි. මේ අතර කැන්ඩිටාස්කස් කණ්ඩායම කුසල් පෙරේරාගේ නායකත්වයේ යටතේ මෙවර LPL තරගාවලියට එක්වනවා. මෙතර LPL තරගාවලියේ තරඟ තීරකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරක මණ්ඩලයේ ප්‍රධානි රන්ජන් මඩුගල්ලේ මහතා පත් කර තිබෙනවා. ජාත්‍යන්තර තරඟ රැසක අධ්‍යක්ෂ මැති රන්ජන් මඩුගල්ලේ මහතා 1999 2003 2015 සහ 2019 යන වසරවල එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි අවසන් මහා තරඟවල තරඟ තීරකයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු සමගින් ග්‍රැහම් ලැබ්‍රොයි, වෙන්ඩල් ලැබ්‍රොයි සහ මනෝජ් මෙන්ඩිස් මෙවර තරගාවලියේ තරඟ තීරකවරුන් ලෙස කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවශයෙන් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර කුමාර ධර්මසේන ඇතුළු තවත් විනිසුරු වරුන් දස දෙනෙකු LPL තරගාවලියේ විනිසුරු වරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි. යනුව රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ප්‍රගීත රඹුක්පැල්ල සහ ලින්ඩන් හැනිබල් විනිසුරු වරුන් ලෙස LPL තරගාවලියට සිය දායකත්වය මෙවර ලබා දෙනවා. මේ අතර LPL තරගාවලිය සඳහා නිර්මාණය කළ නිල තේමා ගීතයේ එළි දැක්වීම ඊයේ දින සිදු වුණා. ක්‍රිකට් ලෝව කලම්බා එම පොදත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුලින්. ඔබට සුබම සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.